हाय भवन सर। आई बोवन सर।
आई भगवान से आई भगवान से आई भगवान से හරි අයබෝන් පුතේ සියලු දෙනාටම අයබෝවන් සර් හරි සියලු දෙනාටම පුතේ අද තමයි මේ 2022 අවුරුද්දේ අපි පළවෙනි වතාවට හම් වෙන්නේ මේ පුරවැසි අධ්‍යාපනය පන්තිය තුලින් ඉතින් සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් ලැබෙන්න කියලා ඒ වගේම ඔගොල්ලෝ කරන කියන හැම දෙයක්ම ඔගොල්ලෝ හිතන පතන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම ඔයාලගේ පුරවැසි අධ්‍යාපනයේ ගුරුවරයා විදිහට මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. හරි. එහෙනම් පුතේ සියලු දෙනාටම ආයුබෝවන්. අපි ආයුබෝවන් සර්. සර්ට සුභ අලුත් අවුරුද්දක් වේවා. गुडापुरुत्वेति ගොඩාක් ලොකු බලාපොරොත්තු වෙලි පන්තියේ පළවෙනිය ගන්න අදහසක් ඇති හරිද ඊට පස්සේ ගණන් වලට වැඩිම ලකුණු ගන්න ඕනි කියලා අදහසක් ඇති ඉංග්‍රීසි වලට මත්තමයි වැඩිපුරම ලකුණු ගන්න ඕනි කියලා අදහසක් ඇති පුරවැසි අධ්‍යාපනය කියන විෂයයට වැඩිම ලකුණු ගන්න ඕනි කියලා එහෙම අදහසක් ඇති හරිද එතකොට ඒ අරමුණු තියාගෙන අර ඒ අරමුණු හිතේ තියාගෙන ඒව පුතේ අනිවාර්යෙන්ම මේ අවුරුද්දේදී ඕගොල්ලෝ අනිවාර්යෙන් මේව ඉෂ්ට කරගන්න ඕනේ. හරි. ඉෂ්ට කරගන්න පුළුවන් නේද ඒව? පුළුවන්. පුළුවන් සර්. පුළුවන් සර්. පුළුවන් සර්. පුළුවන් සර්. පුළුවන් සර්. හරි. තාපුඩි මතක් කිරීමක් කරන්න ඕනි පුතේ. තාපුඩි මතක් කිරීමක් කරන්න ඕනි. එතකොට මම ගෝවා මේ අපේ අයිලර්නින් කොලෙජ් එකට අපේ අයිලර්නින් කොලෙජ් එකේ ඕගොල්ලන්ට විෂයන් 10ක් උගන්වනවා ඕගොල්ලන්ට විෂයන් 10ක් උගන්වනවා මේ විෂයන් 10ටම ඕගොල්ලන්ගෙන් ලබා ගන්නේ රුපියල් 1000ක් වගේ පොඩි මුදලක් විතරයි හරිද ඒ සල්ලි අපි ගන්නෙත් ඒ සල්ලි අපි ගන්නෙත් මේ අපේ තාක්ෂණික වැඩ කටයුතු සඳහා හරිද ඒ කියන්නේ අපේ Zoom එක පැකේජ් ටික ගන්න ඕනි හරිද ඊට පස්සේ අපිට වෙබ්සයිට් එකක් තියෙනවා අපි වෙබ්සයිට් එක ඩිවලොප් කරන්න ඕනි ආ ඊට පස්සේ ඉතින් අපි ටියුට් හදනවා ඒ ටියුට් print out කරන්න මේ කියන්නේ ටියුට් ටයිප් කරන කට්ටියට දෙන්න ඕනි හරි එතකොට ඔන්න ඔයගේ මුදල් සඳහා විතරයි අපි මුදලක් අය කරන්නේ ඉතින් මම කිව්වා ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනම් ආ ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනම් යාළුවෝ ඉන්නවනම් නෙමෙයි ඕගොල්ලන්ට යාළුවෝ ඉන්න ඕනේනේ මොකද ඕගොල්ලෝ ඉස්කෝලේ ළමයි හරි එතකොට එක ළමෙක් හරිද එක ළමෙක් Tamanගේ යාළුවෝ 5 දෙනෙක් සම්බන්ධ කරන්න කියලා එක ළමෙක් තමන්ගේ යාළුවෝ 5 දෙනෙක් සම්බන්ධ කරන්න කියලා මම පුතේ සෑහෙන්න බලාපොරොත්තු වෙනවා මේ 7 වසරේ ඉන්න ඉගෙන ගන්න මගෙන් ඉගෙන ගන්න මේ පුංචි දුවලා පුතාලා අනිවාර්යෙන්ම මේ දේ කරයි කියලා මොකද මම දන්නවා මේ 7 වසරේ ඉන්න ළමයි කිසිම ආත්මార్థකාමී ළමයි ටිකක් නෙමෙයි ඉන්නේ පරාර්ථකාමී ළමයි ටිකක් තමයි ඉන්නේ පරාර්ථකාමී ළමයි ටිකක් තමයි ඉන්නේ හරිද ඒ නිසා පුතේ ඒ නිසා ඒ දත්තාරණකෙම පෑනින් දත්තාරණකෙම පොඩ්ඩක් නවත්තලා හරිද හරිද ක්ලාස් එක පොඩ්ඩක් අහගෙන ඉන්න අර මම කිව්ව දේ හොඳට මතක තියන් තමන්ගේ යාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන්ම සම්බන්ධ කරන්න අනිවාර්යෙන්ම සම්බන්ධ කරන්න පුටු උස්සන් තැන් තැන් වල දුවන්නේ නැතුව හරිද පුටු ඉන්න තැන් වල වාඩි වෙලා නැත්තම් ඡන්ද පෝස්ටර් එක පැත්තකින් තියාගෙන ඡන්ද පෝස්ටර් එක එක පැත්තෙන් තියාගෙන ඊට පස්සේ තැන් තැන් වල ඇවිදලා හරි හරි හොඳයි ඔන්න යාතිකරන එක ළමෙක් කියලා දින ඔන්න දෙන්නෙක්ට කිව්වලු ඒ ළමයි දෙන්න ලබන සතියනවලු හොඳයි පුතේ හරි යාළුවන්ට සම්බන්ධ වෙන්න කියලා කියන්න අපේ පන්තියට හරි
එහෙනම් පුතේ අපි ක්ලාස් එක පටන් ගමු. එතකොට අපි මේ වෙනකොට ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කර කර ඉන්න පාඩම තමයි පුතේ අපේ පවුල. අපේ පවුල කියන පාඩම තමයි අපි මේ පළවෙනි වාර පළවෙනි වතාවට මේ හත වසරේ පුරවැසි අධ්‍යාපනයේ කියන විෂයෙන් අපි ඉගෙන ගන්න. හරි. මම එතකොට කිව්වා මේ පවුලක් ගත්තට පස්සේ පවුල මොකද්ද මේ පුතේ පවුලක් කියලා කියන්නේ පවුලක් කියලා කියන්නේ සරල විදියට පුතේ අපි ප්‍රාථමිකම අධ්‍යාපනය ඉගෙන ගන්න අපි ප්‍රාථමික අධ්‍යාපනය ඉගෙන ගන්න ඒ කියන්නේ අපි යම් දෙයක් ඉගෙන ගන්න මුලින්ම ඉගෙන ගන්න පුතේ අපේ පවුල තුලින් අපේ පවුලේ කවුද ඉන්නේ අපේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා සහෝදර සහෝදරයෝ ඉන්නවා ඊට පස්සේ ඔයාලා ඉන්නවා එතකොට අපි මුලින්ම හැම දෙයක්ම මුලින්ම ඉගෙන ගන්න පුතේ Tamange පවුල තුලින් අපි හරියට පුතේ බත් ටිකක් අනාගෙන කන හැටි ඉගෙන ගන්න අපේ පිරිසිදුකම ගැන ඉගෙන ගන්න ඇඳුමක් පැළඳුමක් අඳින Sir, pain is stroke. Sir, pain is not any sir. Oh, sir, pain is not. හරි දැන් ඇහෙනවද පුතේ මාව දැන් හරිනේ ඔව් සර් දැන් හරි සර් දැන් හරි සර් ඇහෙනවද සර් හරි මයික් ඔෆ් කරගන්න හරි එතකොට අපි මම කිව්වා අපි මේ හැම දෙයක්ම ඉගෙන ගන්න අපි මේ හැම දෙයක්ම මුලින්ම ඉගෙන ගන්න හරියට ඇඳුමක් පැළඳුමක් අඳින විදිය කතා කරන විදිය කතා කරන විදිය ඊට පස්සේ කන විදිය හරිද ඇවිද ඉන්න හරිද මේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුතේ තමන්ගේ පවුල තුලින් තමන්ගේ පවුල තුලින් තමයි පුතේ අපි මේ හැම දෙයක්ම ඉගෙන ගන්නේ හරි ඊට පස්සේ මම කිව්වා පවුලක් ගත්තට පස්සේ මේ ඕනෑම පවුලක් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි පවුලක් ගත්තට පස්සේ පවුල ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි මොකක්ද පුතේ මේ පවුලේ ප්‍රධාන කොටස් දෙක විස්කෘත බල් නාස්තික බල් විස්කෘත බල් නාස්තික බල් නාස්තික බල් නාස්තික බල් නාස්තික බල් හරි 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 එතකොට මේ පවුලක් දෙදෙන ප්‍රධාන කොටස් දෙක තමයි නාස්තික පවුල් සහ විස්තුත පවුල් මේ නාස්තික පවුලක් කියලා කියන්නේ අම්මා තාත්තා කියන්නේ දෙමව්පියන් සහ දරුවන් සමන ජීවත් වෙන පවුල තමයි නාස්තික පවුල කියලා. කවුද මේ සිංදු දාන්නේ? මොකද්ද මේ නාස්තික පවුලක් කියලා කියන්නේ? නාස්තික පවුලක් කියලා කියන්නේ පුතේ අම්මා තාත්තා සහ දරුවන් විතරක් ජීවත් වෙන පවුල තමයි නාස්තික පවුල් කියලා කියන්නේ. ඒ වගේම ප්‍රිස්තුත පවුල් කියලා කියන්නේ දෙමව්පියන් සහ දරුවන් හැරුණු විට දෙමව්පියන් සහ දරුවන් හැරුණු විට මේ වෙනත් පිරිස් වෙනත් කණ්ඩායම කියන්නේ වෙනත් ඥාති පිරිස් ගෙදර ජීවත් වෙනවා නම් අන්න ඒ වගේ පවුල් ප්‍රිස්තුත පවුල් කියලා කියනවා අන්න ඒ වගේ පවුල් ප්‍රිස්තුත පවුල් කියලා කියනවා ඒ කියන්නේ ප්‍රිස්තුත පවුල් වලට උදාහරණයක් තමයි දැන් හිතන්නකෝ මේ ගෙදර මෙන්න මේව කට්ටිය ජීවත් වෙනවා කියලා අම්මා තාත්තා ඊට පස්සේ අයියා අක්කා සීයා පුංචි
මෙන්න මේ වගේ කට්ටියක් ජීවත් වෙනවා නම් අන්න ඒ වගේ පවුලක් අන්න ඒ වගේ පවුලක් මොන පවුලක් කියලාද කියන්නේ විස්තුත පවුලක් කියලා විස්තුත පවුලක් කියන විස්තුත පවුලක් කියලා හරි 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 දෙය ඊට පස්සේ අහන්න ඊට පස්සේ අපි කතා කරා පවුලේ සමාජික ලෙස ජීවත් වීම නිසා අත්වන ප්‍රයෝජන මොකද්ද පවුලේ සමාජික ලෙස ජීවත් වීම නිසා අත්වන ප්‍රයෝජන මොනවද ආරක්ෂාව ලැබෙනවා දෙනහසහ ආදරය ලැබෙනවා අධ්‍යාපනය ලැබෙනවා පාරම්පරික දැනුම ලැබෙනවා යහපත් පූර්වාදර්ශ ලැබෙනවා ඊට පස්සේ ආහාරය හා පෝෂණ ලැබෙනවා ඊට පස්සේ නායකත්ව ගුණාංග වර්ධනය වෙනවා ඊට පස්සේ නායකයන්ට ගරු කරන්න උරුදු වෙනවා මෙන්න මේ වගේ අර පෞලේ සමාජ සම්පාරික දැනුම නුවන් මයික් ඔෆ් කරගන්න හරි ඔන්න ඔයගේ පුතේ මේ පවුලක් තුල ජීවත් වීම නිසා විශාල ප්‍රයෝජන ටිකක් අපිට ලැබෙනවා අපි පුතේ ඉපදෙන්නේ පවුලක් තුල අපි පවුලක් තුල ඉපදෙන කියන්නේ අපි මුලින්ම ඉපදෙන්නේ මේ කුඩා කිරිසප්පේක වගේ කුඩා කුඩා කිරිසප්පේක නේ පුතේ ඉපදෙන්නේ ඔහේ ඤෑ 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 ගගඩඩ ඉන්න හරිද ඒ වගේ ලයින් එකේ පොඩි එකෙක් ඉපදෙන්නේ හරිද එතකොට අහන්න එහෙම ඉපදුනාට පස්සේ හරියට බත් ටිකක් කන විදිය කියන්නේ බත් නෙමෙයි හරියට මොන හරි දෙයක් කන විදිය ඊට පස්සේ පුතේ ඇවිදින විදිය කතා කරන විදිය අපි මේ හැම දෙයක්ම ඉගෙන ගන්නේ තමන්ගේ පවුල තුලින් කවුරු මෙතන එක ළමෙක්වත් ඉන්නවද මේ පවුලකින් මේව ඉගෙන ගත්තේ නැති කට්ටිය ඔව gederin නැතුව වෙන කොහෙන් හරි ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවද නැස එහෙම කවුරුත් නැහැ නේද සර් මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුතේ සර් දැන් අර ළමයේ කිබුදුනාම ළමා නිවාසක අම්මයි තාත්තා නැතු වෙද්දි එතකොට පවුලකින් නෙමේ නේ දෙයක් ඉගෙන ගන්නෙ ආල් දේ වගේ වුණත් එහෙමම නෑ ඉතින් හරිද නැත්තම් ගොඩාරක් සාපේක්ෂ විදියට ගොඩක් ළමයි ඉන්නේ පුතේ තමන්ගේ අම්මා තාත්තා ගාවනේ නේද අර ඒ වගේ වුණත් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් හරි මේ වගේ වුණත් හරි මයික් ඔෆ් කරගන්න හරි ඊට පස්සේ පුතේ අපි කතා කරා නිවැරදි ජීවන අරමුණු තුලින් ජීවිතේ ජයගමු නිවැරදි ජීවන අරමුණු තුලින් ජීවිතය ජයගමු ඒක පිළිබඳව කතා කරා ඊට පස්සේ පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ උචිත අරමුණු තෝරා ගැනීම මොකද්ද උචිත අරමුණු තෝරා ගැනීම උචිත අරමුණු තෝරා ගැනීම උචිත අරමුණු තෝරා ගැනීම හැමෝගෙම ඩියුට් එකේ මාතෘකාව තියෙනව නේද ඔව් සර් මට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ සර් එම අරමුණ ජය ගැනීම සඳහා උචිත ක්‍රියාපා ප්‍රතිපාටිය සඳහා නිදසුන් ඒවා ඔක්කොම ලිව්වේ නෑ සර් නෑ පුතේ අදාළේව ටික විතරක් මම ලිව්ව ඕගොල්ලොත් එක්ක මං අදාළ අදාළ ටික විතරක් ලිව්වා ඊයේ සතියේ හරි සර් හරි අදාළ ටික මම ලිව්වා හරි පුතේ අද අපිට කතා කරන්න දෙන්නේ උචිත අරමුණු තෝරා ගැනීම උචිත අරමුණු තෝරා ගැනීම තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ හැමෝම ගාව ටියුට් එක තියෙනව නේද හැමෝම ගාව ටියුට් එක තියෙනව නේද ඔව් සර් ඔව් සර් ඒ මම ඇවිල්ලා තිබ්බේ නෑ කියන පුතා තවද්ද පන්තියට සම්බන්ධ වුනේ මම 6 ඉඳලම හිටියා සර් පුතා ගෲප් එකේ ඉන්නව නේද ඔව් සර් මම සම්බන්ධ වුනේ පන්තියට මං ගාව පේපරේ නෑ සර් හරි තියෙනවා හරි
ग्रूप दानवासी हरी हरी आओ के लिए मैं हरी होते हरी हरी लगी हरी हरी उचित अरमुनु थोरा गनीम उचित अरमुनु थोरा गनीम हरी होते ट्यूटक बला गन्न ट्यूटक बला गन्न उन्हें मंदे की बनवा है ट्यूटक बला गन्न यदि ने ता जीवित यदि विविध आकर्षणीय अरमुनु पिलिबंद ओबगे अवदानीय यमुन अवस्था इस्मतु विय है किय එදිනෙදා ජීවිතයේදී විවිධ ආකර්ෂණීය අරමුණු පිළිබඳ ඔබගේ අවධානය යොමු විය හැකි අවස්ථා ඉස්මතු විය හැකිය. එහෙත් එම ආකර්ෂණීය දේ අතුරින් වඩාත් උචිත අරමුණු තෝරා ගැනීම ජීවිතේ සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙනවා. ඔන්න පුතේ මේ අපිට මේ ජීවිතයේදී හරිද? අපිට මේ ජීවිතේ ජීවත් වෙද්දී අපිට විවිධ අරමුණු වෙනවා. අපිට හිතෙනවා මේ විවිධ අරමුණු හිතෙනවා ඒ වුණාට අපිට මේ අපේ හිතට මේ විවිධ අරමුණු පහළ වුණාට අපි තෝරගන්න ඕනි මෙතනින් වඩාත් උචිතම දේ සමහර අරමුණු අපේ හිත ඇතුළ විතරක් තිබ්බට හරි සමහර ඒවා අපිට ඒවා මේ 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 තෝරගන්න කියන්නේ අපිට ඒවා ගැළපෙන්නේ නැති වේව වෙන්න පුළුවන් සමහර විට අපිට මේ අරමුණු අපිට මේ අරමුණු ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් දැන් හරිද දැන් පුතේ ඔයාලා ඉන්නේ හත වසරේ ඕගොල්ලන්ට දැන් එකපාරට අරමුණක් එයි හරිද ඔයාලට එකපාරට මොකක් හරි අරමුණක් එයි සමහර විට ඒ අරමුණ ඕගොල්ලන්ට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් මොකද ඕගොල්ලන්ගේ වයස් සීමාවත් එක්ක ඕගොල්ලන්ට ගැළපෙන්නේ නැති අරමුණු වෙන්න පුළුවන් අන්න ඒ නිසා මේ අපිට අරමුණු තිබුණට මේ අරමුණු තුලින් අපි තෝරගන්න ඕනි අපිට වඩා උචිතම දේ අපිට වඩා ගැළපෙනම අරමුණ අපි තෝරගන්න ඕන. එහෙම නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේ ඕගලන්ට එනවා හිතන ගමන් එක එක අරමුණු වෙනවා. එක හිතන ගමන් එක එක අරමුණ. එක පාරට අරමුණක් එනවා. හරිද? අහල පහලින් එකකට දාන් දාන් ගල දෙකක් දෙන්න ඕනි කියලා ලුළු දිහාවටම අරමුණ අම්මට සිරි ගිහිල්ලා දෙන්න. එතකොට පුතේ අපිට ඒක ගැළපෙනවද? ඒක අපිට ගැළපෙන්නේ නැහැ. ඒක හොඳ නැති දෙයක්. අපිට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා පුතේ අපිට අරමුණු තිබුණට මේ අපිට මේ විවිධ අරමුණු තියෙන්න පුළුවන්. අපිට විවිධ අරමුණු තියෙන්න පුළුවන්. ඒ විවිධ අරමුණු තිබ්බට අපි ඒ අතුරින් තෝරා ගන්න ඕනි වඩා උචිතම දේ. Excuse me sir. ඔව්. Sir මම දැන් join උනේ. දැන් වෙලින් ඉංග්‍රීසි දැක්කේ. ඉතින් මම මොකද කරන්න ඕනි දැන්? උඩ පයින් නෝන්ද මම මෙතන ඉඳලා වදෙන් නාමයි කියලා. පුතේ
වෙලාවට එන්න ඕනේ පුතේ ක්ලාස් එකට ආ උචිත අරමුණු හරිද උචිත අරමුණු ගැන තමයි කියන්න ඕනේ පුතේ ක්ලාස් එකේ ඉන්න ක්ලාස් එකේ තියෙන වෙලාවට ආ එහෙම නැත්තම් මට බෑනේ පුතේ එක එක කෙනාට මතක් කරන්න හරිද මට එක එක කෙනාට මතක් කරන්න බෑ ඒක ඕක මම ටයිම් එකට එනවනේ මම ටයිම් එක නෙමෙයි මම ටයිම් එකට කලින් එනව නේද හතරට ක්ලාස් පටන් ගන්නනේ ඔව් සර් පුතේ මම හතරට ක්ලාස් පටන් ගන්නකොට මම 3:55 වෙනකොට ලොග් වෙලා ඉන්නේ හරිද ඔව් සර් සර් තාම පන්තියක් තිබ්බ හතරවල් මාටි ඉවර වෙන්නේ ඒකනේ හරි පුතේ අපි කතා කරේ හරිද අපි මේ වෙනකොට කතා කරගෙන ඉඳී උචිත අරමුණු තෝරා ගැනීම කියන එක අපි විවිධ උචිත අරමුණු තෝරා ගැනීම පිළිබඳව තමයි අපි මේනෝට සාකච්ඡා කරගෙන ඉඳී. ඔයාලට පොදයක් මම දැන් අර දාලා තියෙන ටියුට් එකේද? ඔව් පුතේ. ඒ කියන්නේ ඔයා අදමනේ මේ නේද ක්ලාස් එකට ආවා. ඔයාලට කලින් ටියුට් දීලා තියෙනව නේද මම? ඒ ටියුට් එක පුතේ කරන්නේ. ඔයා එක print out කරන්නේ තියෙන්නේ. ඔව් සර්. ආ ඒ ටියුට් එකම තමයි පුතේ කරන්නේ හොඳේ. හයි. හයි අහගන්න පුතේ හොඳට අහගන්න එතකොට මම කිව්වා ආ එතකොට මම කිව්වා පුතේ මේ අපිට විවිධ අරමුණු තියෙනවා ආ විවිධ අරමුණු අපේ හිත වලට පහළ වෙනවා මේ විවිධ අරමුණු තිබුණට මේ අරමුණු අතුලින් වඩාත් උචිතම දේ තමයි අපි තෝරගන්න ඕනේ ආ වඩාත් උචිත දේ තමයි අපි තෝරගන්න ඕනේ සමහර අරමුණු තියෙනවා අපිට ගැළපෙන්නේ නැති දේවල් ආ එකපාරට ඕගලන්ට අරමුණක් තියෙන්න පුළුවන් අද බොරු ලෙඩක් දාන්න ඕන අද බොරු ලෙඩක් දාලා ඉස්කෝලේ යන්න බෑ නොයා ඉන්න ඕන ඒ වගේ අරමුණ පුතේ අද බොරුවට ලෙඩ වෙන්න ඕන අද සුදුරුන් වික්ක්ක් තියා ගන්න ඕනි කිහිල්ල ඇටෙන් එතකොට නිකන් ඇඟ රත් වෙනා වගේ ලයින් එකක් එනවා එතකොට කියන්න පුළුවන් ඒ වගේ අරමුණ පුතේ ඉෂ්ට කරගන්න යන්න එපා ඒ වගේ අරමුණු තෝරගන්න එපා හරිද ඒ වගේ අරමුණු තෝරගන්න එපා. එතකොට පුතේ සමහර කට්ටියට පුළුවන් ක්‍රීඩා. ආ ඒ වගේම සමහර කට්ටියට පුළුවන් නාට්‍ය නිර්මාණ. ආ ඒ වගේම සමහර කට්ටියට පුළුවන් ඇති සංගීතය. ආ ඒ වගේම තව සමහර කට්ටියට පුළුවන් ඇති චිත්‍ර නිර්මාණ කියන්නේ චිත්‍ර අඳින්න. ඒ වගේම තව සමහර කට්ටියට පුළුවන් ඇති ඔය තාක්ෂණික දේවල්. ආ කම්පියුටර් එක ගලවලා පොඩ්ඩක් මුලේ ඉඳලා RAM අරමෝ ගලවලා මුලේ ඉඳලා හදන්න, ඇප් නිර්මාණය කරන්න software හදන්න හරිද මෙන්න මේ වගේ තව සමහර කට්ටියට ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් එතකොට පුතේ එතකොට මේ අතුරුනුත් හරිද මේ අතුරුනුත් හරිද මේ අතුරුනුත් දැන් සමහර විට ඕගලන්ට මේ අතුරුනුත් කිහිප දෙයක් පුළුවන් ඇති හා දැන් හිතන්නකෝ දැන් ඕගලන්ට මේ 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 විෂන් කරද්දී දැන් సౌందර්ය විෂන් තියෙනව නේද චිත්‍ර තියෙනවා නැටුම් තියෙනවා සංගීතය තියෙනවා නාට්‍ය තියෙනවා හරිද එතකොට පුතේ තව සමහර කට්ටියට මේවෙන් ටික ටික හැමෝටම ඔක්කොම පුළුවන් ඇති නමුත් පුතේ අපි එතනින් තෝරගන්නේ අර අපි එතනින් තෝරගන්නේ අපිට වඩාත්ම පුළුවන් දේ නේද ආ අපිට වඩාත්ම පුළුවන් දේ අපිට වඩාත්ම උචිත දේ නේ අපි නේද අපි තෝරගන්නේ ආ දැන් ඉන්නවා මම එක්කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන එක්කෙනෙක්ගෙන් ඈ හරි කවීෂා හරිද 67:77 කවීෂා දැන් ඔයගල තියන නේද පුතේ సౌందර්ය විෂයන් හා సౌందර්ය විෂයන් තියෙනවනේ චිත්‍ර නැටුම් සංගීත නාට්‍ය එතකොට ඔයා මෙතනින් තෝරගෙන තියෙන්නේ මොකක්ද සංගීතද ආ අහන්න මම එක්කෙනාගෙන් අහන්නේ නැත්නම් හැමතැනම අහන්න බෑ තරුෂි 12:77 हरी पोटा प्रश्न එතකොට පුතේ ආ එක්කෙනෙක් චිත්‍ර තෝරගෙන තියෙනවා එක්කෙනෙක් නාට්‍ය හා රංග කලාව තෝරගෙන තියෙනවා එක්කෙනෙක් සංගීතය තෝරගෙන තියෙනවා ආ සර් මම නැටුම්
හරි හරි අන්න එක්කෙනෙක් නැටුම් තෝරගෙන තියෙනවා හරි තව එක්කෙනෙක් නැටුම් තෝරගෙන එතකොට මේ විවිධ අරමුණු තිබ්බට ඕගොල්ලෝ එතනින් තෝරගෙන තියෙන්නේ ඕගොල්ලන්ට වඩාත් උචිත දේ නේද ඕගොල්ලන්ට වඩාත් පුළුවන් දේ නේද ඕගොල්ලෝ තෝරගෙන තියෙන්නේ ආ නැත්තම් කවු හරි පුතේ අන්න චිත්‍ර පුළුවන් කෙනෙක් හොඳටම චිත්‍ර පුළුවන් කෙනෙක් ආ සංගීතය තෝරගන්නේ නැහනේ සංගීතය තෝරගන්නේ නැහනේ නේද සංගීතය තෝරගන්නේ නැහැ එතකොට පුතේ අපිට මේ විවිධ අරමුණු තියෙන්න පුළුවන් මේ අපිට මේ විවිධ අරමුණු තිබ්බට අපි ඒ අතුරින් තෝරාගන්නේ අපිට වඩා ගැළපෙන දේ ආ අපිට වඩා පුළුවන් දේ ආ අපි වැඩි දක්ෂතාවයක් පවත්වන දේ අපිට වැඩි දක්ෂතාවයක් තියෙන දේ තමයි අපි ඒ අතුරින් තෝරගන්නේ අපි ඒ අතරින් තෝරගන්න හරි ලියන්න පුතේ ලියන්න හිස්තනේ ලියන්න ඒ අතට හිස්තනක් ඇති ඒ හිස්තනේ ලියා ගන්න ඒ හිස්තනේ ලියන්න නාට්‍ය නිර්මාණය ලියන්න නාට්‍ය නිර්මාණය නාට්‍ය නිර්මාණය නාට්‍ය නිර්මාණය සංගීතය 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 සර් එක දිගටද ඔව් ඔව් පුතේ ඡේදයක් ලියනවා වගේ ලියාගෙන යන්න නාට්‍ය නිර්මාණය සංගීතය චිත්‍ර නිර්මාණය චිත්‍ර නිර්මාණය චිත්‍ර නිර්මාණය ක්‍රීඩා 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 හා විවිධ තාක්ෂණික ශාස්ත්‍ර කෙරෙහි හා විවිධ තාක්ෂණික ශාස්ත්‍ර කෙරෙහි 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 ඔබට යොමු වීමට අවස්ථා හමු විය හැක ඔබට යොමු වීමට අවස්ථා හමු විය හැක ඔබට අවස්ථා හමු විය හැක මොකද සර් කැලි කඳුන්නේ ඔබට යොමු වීමට අවස්ථා ඇත ඔබට යොමු වීමට අවස්ථා ඇත සර් ආයෙත් එක මුලකින් නම් කියන්න පුළුවන්ද ඔබට යොමු වීමට අවස්ථා ඇත ඔබට යොමු වීමට අවස්ථා ඇත නාට්‍ය නිර්මාණය සංගීතය චිත්‍ර නිර්මාණය ක්‍රීඩා හා විවිධ තාක්ෂණික ශාස්ත්‍ර කෙරෙහි ඔබට යොමු වීමට අවස්ථා ඇත ඔබට යොමු වීමට අවස්ථා ඇත ඔබට යොමු වීමට අවස්ථා ඇත එවැනි අවස්ථාවකදී එවැනි අවස්ථාවකදී එවැනි අවස්ථාවකදී සර එකදම්ද ලියන්න ඕනේ ඔව් ඔව් එවැනි අවස්ථාවකදී එවැනි අවස්ථාවකදී එවැනි අවස්ථාවකදී එවැනි අවස්ථාවකදී එවැනි අවස්ථාවකදී ඔබේ හැකියාවන්ට හා දක්ෂතාවයන්ට ඔබගේ හැකියාවන්ට සහ දක්ෂතාවයන්ට ඔබගේ හැකියාවන්ට හා දක්ෂතාවයන්ට ඔබගේ හැකියාවන්ට හා දක්ෂතාවයන්ට
වඩා ගැළපෙන ශ්‍රේෂ්ඨ තෝරා ගැනීමටත් වඩා ගැළපෙන ශ්‍රේෂ්ඨ තෝරා ගැනීමටත් සෑයි කියනවා එවන් අවස්ථාවකදී ඔබගේ දක්ෂතාවයන්ට සහ හැකියාවන්ට වඩා ගැළපෙන ශ්‍රේෂ්ඨයන් තෝරා ගැනීමටත් ඔබගේ හැකියාවන් සහ දක්ෂතාවයන් තෝරා ගැනීමටත් ඔබගේ හැකියාවන් සහ දක්ෂතාවයන් තෝරා ගැනීමටත් ඒවා සංවර්ධනය කර ගැනීම තුලින් ඒවා සංවර්ධනය කර ගැනීම තුලින් ඒවා සංවර්ධනය කර ගැනීම තුලින් जीवन अरमुनु सार्थक कर गनीमत है कि वे 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 හරි අහගන්න පුතේ අහන්න දැන් ඔබනි තනකො මට තියෙනවා විවිධ අරමුණු ටිකක් ආ හරිද මට අරමුණු ටිකක් තියෙනවා පුතේ සංගීතඥයෙක් වෙනු ආ සංගීතඥයෙක් ඊට පස්සේ ගුරුවරයෙක් වෙන්න ආ ගුරුවරයෙක් වෙන්න ඊට පස්සේ පුතේ වෛද්‍යවරයෙක් වෙන්න මට පුතේ සංගීතඥයෙක් වෙන්න බෑ මොකද මට ඇත්තටම සින්දු කියන්න බෑ හරි ඇත්තටම මට සින්දු කියන්න බෑ මට මොකද ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්නත් බෑ ඒ නිසා පුතේ හරිද මෙහෙම අරමුණු තිබ්බට ඒ අරමුණක් මට වැඩක් නෑ මොකද මට ඒක උචිත නෑ ඒ හින්දා පුතේ මම ඒක අයින් කරනවා හා ගුරුවරයෙක් අපි අතාරින්නකෝ වෛද්‍යවරේ පුතේ මම ඒ ලෙවල් කරේ ආට් හරිද මට අරමුණක් තිබ්බට එතකොට මට ඒක ගැළපෙනවද මං ආට් කරේ මම කැම්පස් ගියේ මං කැම්පස් එකේදී කරේ දේශපාලන විද්‍යාව විශේෂවේදී උපාධිය එතකොට පුතේ මට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්ද අරමුණක් තිබ්බට වැඩක් නැහැ ආ ඒක මට ගැළපෙන්නේ නැහැ බැංකු නිලධාරියෙක් ආ මං පුතේ ඔන්න කොමර්ස් වත් කරා නම් ඒලව එහෙම නැත්නම් මට ඒව මෙව හර බැර බැලන්ස් කරන්න වගේ දේවල් තියෙනවා නම් මට අන්නේ ගැළපෙනවා ඒ නිසා පුතේ බැංකු නිලධාරියෙක් වෙන එකත් මට උචිත නැහැ නමුත් පුතේ මට උචිතයි මොකද්ද ගුරුවරයෙක් වෙන එක නා මට මොකද මට හොඳ කටක් තියෙනවා නා මට ඕන දෙයක් එහෙට මෙහෙට අඹර අඹර ඕන දෙයක් කටෙන් ඕන දෙයක් එහෙට මෙහෙට අඹරලා පොඩ්ඩක් මේව කරගන්න පුළුවන් කටෙන් මට ඕනම පුද්ගලෙක් ආකර්ෂණය කරගන්න පුළුවන් මගේ කටෙන් නා ඒ වගේම පුතේ මම ඉගෙන ගත්ත විෂයන් ටිකක් තියෙනවා නා ඒතර පුතේ මට අන්න උචිතයි ගුරුවරයෙක් වෙන එක මට උචිතයි ගුරුවරේ වෙන එක හරි තේරුණාද එතකොට මම ඔන්න පුතේ උචිත අරමුණ තෝරගත්තා මොකද්ද මේ ගුරුවරේක් වෙන එක හරිද ඔගලට දැන් තේරෙනවද පුතේ උචිත අරමුණ තෝරා ගැනීම පිළිබඳව
මයික් ඔෆ් කරගන්න මොනවද කරන්න ඕනි මොනවද කරන්න ඕනි අහගෙන ඉන්න උගන්නද පරක්කු වෙලා ආපු ළමයි මොනවද කරන්න ඕනි කියලා දැන් අහන්න හරි දැන් දන්නකො පුතේ දැන් අපි 6 වසරට ගියාට පස්සේ 6 වසරදී තියෙනවා సౌందర్యෂන් දැන් හිතන්න මම 6 වසරට ගියා ආයෝසින් මට පුතේ సౌందర్య విషయం ටිකක් තෝරන්න තියෙනවා ආ චිත්‍ර තියෙනවා නැටුම් තියෙනවා සංගීතය තියෙනවා නාට්‍ය අංග කලාව තිබ්බා ඔන්න ඔන්න ඔය හතරක් තිබ්බා උන්න උතෝර අරමුණු තියෙනවා මට ආසයි පුතේ හැම එකක්ම කරන්න ආසයි මට අර හැම එකක්ම කරන්න අරමුණක් තියෙනවා නමුත් පුතේ ඔන්න චිත්‍ර ගත්තට පස්සේ මට චිත්‍ර අඳින්න බෑ ඇත්තටම මට පාට කරන්නත් බෑ අර කවුරු ඇඳලා දුන්න චිත්‍රයක් වම් මට පාට කරන්න අමාරු සයිස් එකේ තියෙන්නේ. ඒ හින්දා ඒක අතහැරලා දැන්. හරිද? ඒක මට ගැළපෙන්නේ නැති නිසා. ඊට පස්සේ නැටුම් තියෙනවා. නැටුම් වලට ආසුණාට හරිද? නැටුම් වලට ආසුණාට පුතේ මට තාලෙට මෙහෙම කරන්නවත් බැහැ. හා? ඒ හින්දා ඒක අතහැරව. සංගීතය නම් මට සින්දු කියන්න ඇත්තටම බෑ. මම සින්දු කියන්න ගත්තොත් එම තල්ලත්තට බොරු ගැහුවා වගේ තමයි බොර 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 ගාලා. ඒක ගැලපෙන්නේ. ඔන්න තියෙනවා නාට්‍ය හා රංග කලාව. අන්න ඒක මට ගැලපෙනවා. මොකද මට රංග. කියන්නේ ආ කියන්නේ සමාරූපේනවා කියන්නේ ඒ තියෙන චරිතයට නිරූපණය කරන්න පුළුවන් අන්න මට ගැලපුණා. අන්න ඒ නිසා මම ඒක තෝරගත්තා. හරි? ඒ නිසා ඒ උචිත අරමුණ මම තෝරගත්තා. තේරුණාද? තේරුණාද දැන් ආ උචිත අරමුණ තෝරාගෙන තේරුණාද හැමෝටම තෝරාගෙනීම තේරුණාද ඒකනේ නාට්‍යෙන් තෝරාගෙන බලන්න ඕනේ හරි ඊට පස්සේ සර් අපේ ඉස්කෝලේ සංගීතයි චිත්‍රයි විතරයි තියෙන්නේ ඒකනේ ඒක තින් පුතේ ඔයගලන්ට එතනින් ගැලපෙන දේ හොඳටම ගැලපෙන දේ තෝරන්න. එතකොට අපුගේ අහන්න පුතේ අහන්න. එතකොට මේ විවිධ අරමුණු තිබ්බට අපිට මේ විශාල අරමුණු තිබ්බට අපි එතනින් තෝරගන්න ඕනෑම අරමුණකින් අපි තෝරගන්න ඕනි අපිට වඩා උචිතම දේ. දැන් අර දැන් පුතේ ඔයගලන්ට අය සමහරට ඇති සල්ලි හම්බ කරන්න ඕනේ අරව කරන්න නෑ. මේ මොහොතේ ඔයගලන්ට තියෙන අරමුණ තමයි ඔයගලන්ට තියෙන එකම අරමුණ තමයි හොඳින් ඉගෙන ගැනීම. ඒ නිසා අන්නේ අරමුණ ඔයගලු ඉෂ්ට කරගන්න ඕනේ. අන්නේ අරමුණ තමයි ඔයගලන්ට තියෙන උචිතම අරමුණ දැන්. ඔයාලට දැන් තියෙන උචිතම අරමුණ තමයි මොකක්ද? හොඳින් අධ්‍යාපනය ලැබීම කියන අරමුණ. ඒ අරමුණ ඉටු කරගත්තොත් තමයි ළමයි පුටු වලින් නැගිටලා යන්න එපා. අහගෙන ඉන්න හරිද මේ විවිධ අරමුණු තිබුණට හා මේ විවිධ අරමුණු තිබ්බට මේ විවිධ අරමුණු වලින් හා මේ විවිධ අරමුණු වලින් අපි තෝරාගත යුත්තේ අපිට වඩා උචිතම දේ අපිට වඩා ගැළපෙනම දේ තමයි අපි තෝරගන්න ඕනි තේරුණාද දැන් හරිනේ ටික හරි දැන් පන්තිර ළමකු සමග සම්බන්ධ එයාටත් ඒ ටික තේරෙන්නේ නැති දැන් හරි ඊළඟට පුතේ අපිට කතා කරන්න තියෙන්නේ ආත්මාභිමානීය පිළිබඳව ආත්මාභිමානය ආත්මාභිමානය මෙහෙම ටියුට් එකේ මාතෘකාවක් තියෙනවද ආත්මාභිමානය ඔව් සර් තියෙනවා සර් හරි තියෙනවා සර් मटने
सर मंगा ने मैं फोन के बलान अर्थावस फोन के बलान कर आ हरे हरे पुते हरे हमारे तीनों ने अरे नेती कट्टे उन्ना ट्यूब टेक प्रिंट आउट कर गान हम साथ ही आलू ट्यूब टेक दान ने माँ ये ट्यूब टेक हम प्रिंट आउट करने काम से टेंडर सर मांग आधे संबंध उन्हें मंगा हो ट्यूब टेक ने ट्यूब टेक ने ग्रुप पर दान मने पुते हम बुना ने ग्रुप पर डाल दी ने हाय මම්මේ කවුද මේ නෑ කියන්නේ බලන්න මේ ගත ඇහලා බැලුවේ පොඩ්ඩක් පොඩ විහිළුවට වගේ ඇහලා බැලුවේ මේ තව තවත් කට්ටිය නෑ කියනවාද කියලා ඒත් නෑ කියනවනේ පුතේ ආ ඒත් නෑ කියනවනේ 100 නෙමෙයි දිනනවා සර් මට නම් දැන් හම්බුණු හරි ආත්මාභිමානය ආ ආත්මාභිමානය පිළිබඳව තමයි පුතේ දැන් අපිට කතා කරන්න තියෙන ආත්මාභිමානය පිළිබඳව තමයි කතා කරන්න තියෙන්නේ එතකොට මේ අපිට විවිධ දක්ෂතා තියෙන්න පුළුවන් ආ අපිට විවිධ දක්ෂතා ඒ වගේම පුතේ අපිට තියෙන්න පුළුවන් උසස් හැසිරීම් රටා ඒ වගේම සුවිශේෂී හැකියාවන් ඊට පස්සේ මේ උසස් ගති ලක්ෂණ ආ එතකොට හරි ආ එතකොට පුතේ ඒව පිළිබඳව මේ වෙන වෙන කට්ටිය වර්ණනා කරන්න පුළුවන් හරි ඕගලන්ට තියෙන දක්ෂතා පිළිබඳව ආ ඕගලන්ට තියෙන දක්ෂතා පිළිබඳව ඒ වගේම ඕගලන්ට තියෙන හැකියාවන් පිළිබඳව ඒ වගේම පුතේ ආ සුවිශේෂ කියන්නේ උසස් හැසිරීම් රටා පිළිබඳව ඕගොල්ලන්ව විවිධ කට්ටිය අගයන්න පුළුවන් ඕගලන්ව විවිධ කට්ටිය අගයන්න පුළුවන් ඒ වගේම පුතේ Tamanට පුළුවන් තමාගෙන සොයන්නම ඇගීමක් කරන්න සොයන්න ඇගීමක් කියලා කියන්නේ තමන් තමන් පිළිබඳව අධ්‍යයනය කියන්නේ තමන් තමන් පිළිබඳවම ඇගීමක් තමයි ස්වයන් ඇගීමක් කියලා කියන්නේ හ ස්වයන් ඇගීමක් කියලා කියන්නේ අපිට පුළුවන් තව පුතේ ස්වයන් අධ්‍යයනයක් කරන්න හ දැන් හිතන්නකෝ හ දැන් සමහර විෂයන් සමහරලාට ඕගොල්ලන්ට ඉස්කෝලේදී උගන්වන්නේ නැති වෙන්න පුළුවන් ඒකට ගුරුවරයෙක් නැති වෙන්න පුළුවන් නමුත් පුතේ ඔයාලට පුළුවන් මොකද්ද ඔයාලට පුළුවන් ඒ අච්චු පොත් කියවලා තමන් විසින්ම තමන්ට ඉගෙන ගන්න අන්න ඒකට තමයි ස්වයන් අධ්‍යයනයක් කියලා කියන්නේ එතකොට මම මෙන්න මෙතෙන්දි කිව්වේ මොකද්ද මේ ආ දැන් ඔයගොල්ලන්ට තියෙන පුළුවන් විවිධ හැකියාවන් ආ විවිධ හැකියාවන් තියෙන්න පුළුවන් ඒ වගේම විවිධ උසස් ගති ලක්ෂණ තියන්න පුළුවන් විවිධ උසස් ගති ලක්ෂණ තියෙන්න පුළුවන් එතකොට අන්න එහෙම හොඳ ලක්ෂණ තියෙද්දි ඔයාලගෙන වෙන කට්ටිය ඔගලන්ව ඇගීමට ලක් කරන්න පුළුවන්. අන්නේ පුතාණන් ගොඩක් දක්ෂයි. අන්නේ දුවණන් ගොඩක් දක්ෂයි. ආ ඒ පුතාට හොඳ ගති ලක්ෂණ තියෙනවා. ඒ දුවට හොඳ ගති ලක්ෂණ තියෙනවා කියලා වෙන කෙනෙක් ඔයාව අගයන්න පුළුවන්. ඒ වගේම පුතේ ඔයාලට පුළුවන් තමන් ගැනම ඇගීමක් කරගන්න. තමන් ගැනම ඇගීමක් කරගන්න. එතකොට මේ ආත්මාභිමානය කියලා කියන්නේ හා තමන්ට තියෙන හැකියාවන් ගැන අර තමන්ට තියෙන හැකියාවන් ගැන මේ තමන් විසින්ම අභිමානයක් ඇති කර ගැනීම තමයි ආත්මාභිමානය කියලා කියන්නේ ආත්මාභිමානය කියලා කියන්නේ හා දැන් ඒකට මෙහෙම හිතන්න පුළුවන් හා දැන් හිතන්නකෝ මම ගැනම ආත්මාභිමානය වන්න මම කියනවා හා දැන් මට විශාල දරුවන් පිරිසක් ඉන්න මගේ ඉගෙන ගන්න ටියුෂන් ශිෂ්‍යවරු විශාල දරුවන් පිරිසක් ඉන්නවා හා විශාල දරුවන් පිරිසක් ඉන්නවා එතකොට ඒ වගේ දරුවන් පිරිසක් මංගාවට එනව ඇත්තේ මම උගන්වන දේ තේරෙන නිසා වෙන්නේ නැති මම උගන්වන දේවල් තේරෙන හින්දා වෙන්නේ නැති ඒ කියන්නේ මට හොඳට උගන්වන්න පුළුවන් එතකොට පුතේ මොකද්ද මට මං ගැනම අභිමානයක් මට මං ගැනම අභිමානයක් එතකොට ඒක තමයි ආත්මාභිමානය මේ කට්ටිය මට මෙච්චර ආස මම හොඳට සින්දු කියන හින්දා වෙන්නේ නැති. එතකොට තමන් ගැනම තමන්ට අභිමානයක් ඇති වෙනවා. අන්න ඒකට තමයි පුතේ කියන්නේ ආත්මාභිමානය කියලා. හරිද? අන්න ඒක තමයි
ආත්මාභිමානය කියලා කියන්නේ. හරි. දැන් ආත්මාභිමානය කියන්නේ මොකක්ද කියලා තේරුණාද පුතේ? තමන් තමන් ගැනම ඇති කරගන්න අභිමානය තමයි ආත්මාභිමානය කියලා කියන්නේ. තේරුණා සර්. තේරුණා සර්. කවුරුද මෙදි ළමෙක්? තේරුණා සර්. තේරුණා සර්. मम हेमदेव मट उगल මට හැම ළමෙක්ම පේනවා හරිද මට හැම කෙනාම පේනවා වීඩියෝ ඔෆ් කර වීඩියෝ ඔෆ් කරගෙන ඉඳයත් වෙනවා සර් වීඩියෝ ඔෆ් කරගෙන ඉන්න කට්ටිය නම් පේන්නේ නැහැ ඒගොල්ලෝ ගැන මම ඉතර කියා කරන්නේ නැහැ මොකද පුතේ වැඩක් නැති ඉස්සනේ වීඩියෝ ඔන් කරන්නේ නැත්තේ මම හරි කැමති වීඩියෝ ඔන් කරලා ඉන්නවා මොකද එතකොට මට ඔයගොල්ලෝ නෝට් එක ලියනවා පේනවා ආ ඔයගොල්ලෝ නෝට් එක ලියනවා එක පේනවා ආ එතකොට පුළුවන් මට හිමීට කියන්න ඕගොල්ලෝ නෝට් එක ලියන ඕගොල්ලන්ගේ වේගයට අනුව ආ එතකොට මම හරි කැමති ළමයි වීඩියෝ කෝන් කරලා ක්ලාස් එකට සම්බන්ධ වෙනවා එතකොට මට හැම ළමෙක්ම පේනවා අපි ලයිව් ඉන්නවා වගේ එතකොට මගේ ඉස්සරහා ඉන්නවා වගේ තමයි දැන් වීඩියෝ එක ඔන් කරන් ඉන්න ළමයිට යන මම හැම වෙලෙම අවධානයෙන් ඉන්න ඒගොල්ලෝ ලියනවද නැද්ද හරිද ඒ ගැන මම අනිවාර්යෙන් බලාගෙන ඉන්නේ හරි මම එතකොට වීඩියෝ ඔන් කරන්න කියලාත් ළමයි සමහර ළමයි ඔන් කරන්නේ නැහැනේ හරි සමහර කට්ටිය දින් සිග්නල් ප්‍රශ්න තියෙන්න පුළුවන් අභිමානය තමයි ආත්මාභිමානය කියලා කියන්නේ. ඒකට මොකද්ද කියන්නේ? ආත්මාභිමානය කියලා අන්න ඒකට තමයි කියන්නේ. හරි. හරි. එහෙනම් පුතේ ලියමු අපි. එහෙනම් ලියමු අපි. ලියන්න. ලියන්න. සුවිශේෂී හැකියාවන් සුවිශේෂී හැකියාවන් सुविशेषी हैकियावन उसस हैसिरीम रटा उसस हैसिरीम रटा उसस हैसिरीम रटा උසස් හැසිරීම රටා උසස් හැසිරීම රටා මුලින්ම කියන්නකෝ සුවිශේෂී හැකියාවන් කමා උසස් හැසිරීම රටා උසස් හැසිරීම රටා උසස් ගති ලක්ෂණ අතව උසස් ගති ගුණ මයික්‍රෝෆෝන් माइक म्यूट करना सुविशेषी हैकियावन उसस हैसरीम रटा ओब सतु उसस गति गुण न उसस गति गुण उसस गति गुण ඔබ සතුව පැවතිය හැකිය මොකද්ද ඔබ සතුව පැවතිය හැකිය
හරි සර් ඒවා අන්තරගේ ඒවා අන් අයගේ 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 ඇගීමට නිරන්තරයෙන් ලක්විය හැකි අතර ඇගීමට නිරන්තරයෙන් ලක්විය හැකි අතර ඇගීමට නිරන්තරයෙන් ලක්විය හැකි අතර ලක්විය හැකි අතර ඇගීමට නිරන්තරයෙන් ලක්විය හැකි අතර ඔබටද එම ගුණාංග පිළිබඳව 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 ආය පාර කියන්නකෝ සර් ඔබටද එම ගුණාංග පිළිබඳව සර් වහිනවනේ ස්වයන් ඇගීමකට ස්වයන් ඇගීමකට ස්වයන් ඇගීමකට ලක්කර හැකිය ස්වයන් ඇගීමකට ලක්කල හැකිය ස්වයන් ඇගීමට ලක්කල හැකිය ස්වයන් ඇගීමකට ලක්කල හැකිය ස්වයන් ඇගීමකට ලක්කල හැකිය ඔබ විසින් ඔබ සතුව පවතින 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 හැකියාවන් පිළිබඳව හැකියාවන් පිළිබඳව හැකියාවන් පිළිබඳව හැකියාවන් පිළිබඳව හැකියාවන් පිළිබඳව හැකියාවන් පිළිබඳව ඔබ විසින් ඔබ සතුව පවතින හැකියාවන් පිළිබඳව ඔබ විසින් ඔබ සතුව පවතින හැකියාවන් පිළිබඳව ඇති කරගන්නා වූ අභිමානය ඇති කරගන්නා වූ අභිමානය ඇති කරගන්නා වූ අභිමානය මිහින්සා තමන්ගේ මයික් ඕෆ් කරගන්න ඇති කරගන්නා වූ මොකද්ද සර් ඊළඟට ඇති කරගන්නා වූ අභිමානය ඇති කරගන්නා වූ අභිමානය ඇති කරගන්නා වූ අභිමානය
ආත්මාභිමානයයි ආත්මාභිමානයයි දැන් සමහර අහන ලීලේ වරද පුතේ හරි සද්දන තුඉන්න සද්දන තුඉන්න දැන් හිතන්න පුළුවන් දැන් මෙහෙම හිතන්නකෝ නා දැන් ඕගොල්ලෝ පුතේ ගමේ අන්න ඕගොල්ලෝ දැන් ගමේ ජීවත් වෙනකොට ඕගොල්ලෝ දැන් ගමේ ජීවත් වෙනකොට ඕගොල්ලෝ හොගලන්ට හොඳ ගති ලක්ෂණ තියෙන්න පුළුවන් වැඩිහිටියන්ට හොඳට කතා කරන වෙන්න පුළුවන් වැඩිහිටියන්ට හොඳට කතා කරන වෙන්න පුළුවන් වැඩිහිටියන්ට හොඳට සලකන වෙන්න පුළුවන් ඒතර පුතේ ඒවා දැකලා අනිත් මිනිස්සු ඕගොල්ලෝ ඔයාලගේ හොඳ කියනවා සමහරට ඕගොල්ලන්ගේ හොඳ කියනවා එතකොට පුතේ තමන්ට තමන් ගැනම හිතනවනේ මම මේ වැඩිහිටියන්ට සලකන ඉන්නවා හැමෝමට මේ මිකන්නේ එතකොට පුතේ තමන්ට ඇති වෙන තමන් ගැනම අභිමානය තමන්ට ඇති වෙනවා තමන් ගැනම අභිමානය අන්න ඒක තමයි පුතේ මොකක්ද ආත්ම අභිමානය කියලා කියන්නේ අන්න ඒකට තමයි ආත්ම අභිමානය කියලා කියන්නේ එතකොට සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ අත්අකුරු ඔයාලගේ අත්අකුරු මාරම ලස්සන වෙන්න පුළුවන් තු කැට වගේ අපුරු වෙන්න පුළුවන් සමහර කට්ටියට තියෙන්නේ මෙතන. එතකොට පුතේ හැමෝම වාට කිනවාගේ අපුරු ලස්සනයි. ඔයාගේ අපුරු ලස්සනයි මටත් මේ නෝට් එක දීලා දෙන්නකෝ. එහෙම නැත්තම් කියනවා මෙන්න මේ පෝස්ටරේ ලියන්නකෝ. මෙන්න මේ ඔයා තමයි හැමදාම අපේ මේ බිත්ති පුවත්පත කියලා හරියට ලස්සනට ලියන්න ඕනි. එතකොට උගලන්ට එහෙම කියනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාලටත් හිතෙනවනේ නා හැමෝම මේ මට මෙහෙම කියන්නේ හැමෝම මට මේ කියන්නේ මගේ අත්අකුරු ලස්සනින්ද තමයි. එතකොට තමන් ගැනම තමන්ට ඇති වෙන අභිමානයක් තමන්ගේ අත්අකුරු ලස්සනයි කියලා. තමන් ගැනම තමන්ට අභිමානයක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා මොකක් කියලාද? ආත්මාභිමානය කියලා. ඒකට මොකක් කියලාද කියන්නේ? ආත්මාභිමානය කියලා. තමන්ට තමන් ගැනම ඇති වෙන අභිමානය තමයි ආත්මාභිමානය කියලා කියන්නේ. තේරුණාද? තේරුණාද? කියන්න බලන ආත්මාභිමානය කියන්නේ මොකද්ද කියලා සර් මම කියන්න සම්පූර්ණයෙන්ම කියව ගන්නද අද දුන්න නෝට් එක සම්පූර්ණයෙන්ම කියව ගන්න වෙන අන වෙන කතා ක්ලාස් එක ඇතුලේ බෑ ඒක නෝට් එක කියවන්න මාතෘකා දෙකක් දුන්නා ඒ මාතෘකා දෙකම උචිත අරමුණු තෝරා ගැනීම කියන පාඩම කියව ගන්න ආත්ම අභිමානය කියන එක තෝරා ගන්න කිසිම ප්‍රශ්නයක් මේ මොහොතේදී අහන්න බෑ අහන්න එපා මම ඒකට උත්තර දෙන්නේ නැහැ ක්ලාස් එක පටන් ගත්තාම නේ මේ මොහොතේ දෙන්නේ ඕගලන්ට නෝට් එක කියවන්න විතරයි කියවන්න වෙන වැඩ නැතුව මයික් ඔෆ් කරගන්න
Sir? Sir? Oh? Sir? Oh, oh. වහිනවනේ සර්. ඉතින් මොකක්ද පුතේ මං කරන්නේ? මං එන්න මං අහසේ ඉන්න වැහි දෙයියන්ට කියන්නම් අනේ මේ අපේ කොල්ලගේ ගෙවල් පැත්තල වස්සන්න එපා කියලා. සර් රෙකෝඩ් එක දානවද? පුතේ රෙකෝඩ් එක බලන්න. අපේ පැත්තරත් අයිනවා සර්. අපේ පැත්තරත් අයිනවා. සර් රෙකෝඩ් එක දාන්නනේ පුතේ ඔයගලන්ට රෙකෝඩ් එක බලන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකේ. වෙබ්සයිට් එකේ ගිහින් බලන්න. දැන් අපේ පැත්තෙන් නම් සුපිරියට ඉරපායලා අපේ පැත්තෙන් නම් සුපිරියට ඉරපායලා දේ අපේ පැත්තෙන් වහිනා ආ මන් දැන් කියවන්න මන් දුන්නේ දැවම කියවන්න 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 මොකද්ද සර් කියව ගන්න කිව්වේ දැන් අද උගන්න පුටික පුතේ මොකද්ද සර් අද උගන්න පුටික පුතේ ආත්ම අභිමානයේ පිළිබඳවයි උචිත අරමුණු තෝරා ගැනීම පිළිබඳවයි කියව ගන්න කිව්වේ කියව ගන්න දැන් හැමෝම මේ ටික සර් උචිත අරමුණු තෝරා ගැනීම ටික පොඩ්ඩක් යන්න පුළුවන්ද මොකද්ද උචිත අරමුණු තෝරා ගැනීම ටික අපහු කියන්න පුළුවන්ද අපිට අපහු අනිත් මේ තව පොඩ්ඩකින් පුතේ අපහු මුලින් ඉඳලා කියලා දෙනවද කරව පාඩම් ටික එතන ඉඳන් हेमदा අහන්නකො මම ඔයාලට හොඳ උසස් ගති ලක්ෂණයක් පිළිබඳව දැන් කියලා දෙන්න. හරි හොඳ උසස් ගති ලක්ෂණයක් පිළිබඳව කියලා දෙන්න. ආ සමහර විට අනාගතයේදී පුතේ ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න වෙන්නේ මෙන්න මේ කියන ඔන්ලයින් තාක්ෂණය හරහා වෙන්න පුළුවන්. ආ මේ Zoom වලින් වෙන්න පුළුවන් මොකක් හරි ඒ වගේ වෙන්න පුළුවන්. අන්නේ එලිසා පුතේ මොකද්ද ඕගොල්ලෝ හරියට මේ Zoom එක පාවිච්චි කරන විදිය අනෙක් අයට කරදරයක් වෙන්නේ නැති විදියට පාවිච්චි කරන හැටි මුලින්ම ඉගෙන ගන්න ඕන. සමහර විට ඔයාලා විවිධ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. එතකොට පුතේ ඒ හැම පන්තියකටම ඒ ඕනෑම පන්තියකටම සම්බන්ධ වෙද්දී ඔයාලා පුරුදු වෙන්න අනිවාර්යෙන්ම දැන් Tamanට මොනවා හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මයික් එක ඔන් කරලා ඒ ප්‍රශ්නේ සර් ගෙන් හෝ මිස් ගෙන් අහන්න පුළුවන් ඔයාලට. පුතේ ඒ උසස් හොඳ ගති ලක්ෂණයක් තමයි ඒ මයික් එක ඔන් කරලා ප්‍රශ්නේ ඇහුවට පස්සේ අනිවාර්යෙන්ම මයික් එක ඕෆ් කරන්න පුරුදු වෙන්න. හරිද? ඒක හොඳ උසස් ගති ලක්ෂණයක්. එහෙම නැත්තම් පුතේ හරිද? එහෙම නැත්තම් ඕගොල්ලන්ගේ ගෙදරදී අද මයික් එක ඔන් කර සෝරි කියලා සෝරි සර් කියලා එක්කෙනෙක් කියලා දෙනයි පුතේ වාට විතරක් නෙමෙයි මේ හැමෝටම කියන්නේ පොදුවේ කියන්නේ ඈ හරි එතකොට පුතේ අහන්න එතකොට
නැත්තම් gedara monohari saddeddi ha gedara monohari saddeddi ha eka anith lamainta prashnayak unu kiyala eka anith lamainta karadareya ha e wageema uganwana guruwarayata eka karadareya ha guruwaraya puthe hita athule oluwe patle thiyena dewal tika enne na ekaparata hem me saddeya heddi ha ඉස්කෝලේ වුණත් අපි ෆිසිකල් උගන්වන්නත් තිය ඔයගොල්ලෝ ෆිසිකල් ක්ලාස් වලට සමාන වලට අනදි ඉස්කෝලේදී ආ ඉස්කෝලේදී පුතේ ටීචර් උගන්වනකොට ඕගොල්ලෝ තැන් තැන් වල කතා කරොත් එහෙම ටීචර්ට කේන්ති යනව නේද මල පයින්ව නේද සර්ට ඔය ටීචර්ට හරි ආ කේන්ති යනව නේද ඔය ළමයි මොකද උතර කතා කරන්නේ අද්දරතු ඉන්න එහෙම කියනවනේ එහෙම කියන්නේ ඇයි දන්නවද පුතේ එහෙම මිස්ෝ සර් උගන්න උගන්න ඉද්දී වෙන තැන් වලින් සද්දයක් આવොත් සම්පූර්ණයෙන්ම ඒ මිස්ගේ හෝ සර්ගේ අවධානය යන්නේ එතනට. විෂය කරුණට නෙමෙයි යන්නේ. අවධානය කැඩෙනවා. හා ඒක ඒ මිස්ටර් හරි සර්ට හරි බාධාව. එතකොට මිස්ටර් හරි සර්ට හරි එක බාධා වුණා කියන්නේ ඉගෙන ගන්න අනිත් ළමයිට ඒක බාධාව. මොකද මිස් හරි සර් කෙනෙක් හරි උගන්වන්නේ. හරි. එතකොට හොඳ උසස් ගති ලක්ෂණයක් තමයි මොකක්ද? Zoom එකෙන් ක්ලාස් වල ලොග් වුණාට පස්සේ මයික් එක ඔන් කරාට පස්සේ අනිවාර්යෙන්ම මයික් එක ඕෆ් කරන්න පුරුදු වෙන්න. මයික් එක ඕෆ් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම පුතේ ආ ඕගොල්ලෝ කාමරයකට ගිහිල්ලා ලයිට් එක දැම්මා. ආ ඒ කාමරය ඇතුලේ Tamanගේ වැඩ කොටස ඉවරුණාට පස්සේ එළියට එද්දී අනිවාර්යෙන්ම පුරුදු වෙන්න ලයිට් එක ඕෆ් කරන්න. ඒව හොඳ ගති ලක්ෂණ. ඒ වගේම පුතේ කොහෙට හරි ටැප් එකකට يعني ටැප් එකක් ඇරියොත් අනිවාර්යෙන්ම පුතේ පුරුදු වෙන්න ඒ ටැප් එක වහන්න පුරුදු වෙන්න කොහේ හරි වොෂ්රූම් එකකට ගියොත් අනිවාර්යෙන් පුරුදු වෙන්න වතුර එකක් ගන්න නැත්නම් ඒක අනිලම අනිත් මිනිහට ඒක අපිරිය එපා වෙනවා ආ ලංකාවේ තියෙන ඔය තැන් තැන් වල අර පබ්ලික් මේ වොෂ්රූම් වල ऐसे यो पूर्व दुएनुने ये बात हमारे होता उसास गति लक्षण हाँ मूलिन म पुते अपी राता हादन न कालिन अपी है दिन नोनी मूलिन म तमं हरी ये टा है दुनो तमाई अनेक आयत है दिन मैं ही तानो मैं लंका भी न हैम मिनी हम तमं थानीं हितला उन्दा मिनी एक पहला है दुनो मेरा टा है मुनो नीरोड़ा मारमलास එනම් මේක නීට වඩා මාරම ලස්සනයි. එනිස අපුතේ අපි අන්න මේ වගේ දේවල් පුරුදු පුහුණු වෙලා ඉන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ. හරි. එතකොට පුතේ අපි මුලින්ම කතා කළේ උචිත අරමුණු තෝරා ගැනීම පිළිබඳව. ආ උචිත අරමුණු තෝරා ගැනීම පිළිබඳව තමයි අපි මුලින්ම කතා කරේ. මම පොඩ්ඩක් ආපහු මේ පිළිබඳව කතා කරමු. ආ අපිට පුතේ විවිධ අරමුණු තියෙන්න පුළුවන්. අපිට මේ විවිධ අරමුණු තියෙන්න පුළුවන්. ආ සමහර කට්ටියන මට දැන් මට හිතන්නකෝ මේ මම උදාහරණ ගත්තොත් මට එකපාරට හිතෙන මට එකපාරට අරමුණක් එනවා වෛද්‍යවරයෙක් වෙන්න. ඊට පස්සේ මට එකපාරට අරමුණක් එනවා සංගීතඥයෙක් වෙන්න. මට එකපාරට අරමුණක් එනවා පුතේ බැංකු නිලධාරියෙක් වෙන්න. ඒ වගේම මට අරමුණක් එනවා ගුරුවරයෙක් වෙන්න කියලා. ආ එතකොට පුතේ මට සංගීතඥයෙක් වෙන්න පුළුවන්ද? මොකද පුතේ මට තාලෙට හරියට අප්පිරියක්වත් ගහගන්න බෑ. ආ එතකොට මට ඒක උචිත නෑ. හරි එතකොට තව දෙන්න පුළුවන් අවෛද්‍යවරයෙක්. දැන් ඊතල පුතේ දැන් මට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්ද? මං ඒ ලෙවල් කරෙත් පුතේ කලා විෂය ධාරාව. ඊතල මට පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න මම විශ්වවිද්‍යාලේ හැදෑරුවේ කලා උපාධියක් හැදෑරුවේ. ඊතල මට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්ද? ඒක මට උචිත නැහැ. ආ ඊට පස්සේ බැංකු නිලධාරියෙක් වෙන්න මට බැංකු නිලධාරියෙක් වෙන්න සුදුසුකම් ඇත්තෙම නැහැ. හරි. ඒ වුණාට ගුරුවරයෙක් වෙන්න ආ අන්න ඒ අරමුණ මට උචිතයි. ඒ උචිත අරමුණ මට ඒක ගැළපෙයි. මොකද ඒක මට ගැළපෙනවා. ආ මොකද මට හොඳ කටක් තියෙනවා මට ඕනි එක එහෙට මෙහෙට අඹරන්න දාන ඕනි කෙනෙක්ව ෂේප් කරගන්න පුළුවන් ආ ඕනි කෙනෙක්ගේ අවධානය ගන්න පුළුවන් මේ කටින් ආ ඕනි කෙනෙක්ම මගේ පැත්තට නම්ම ගන්නිය හැකියාවක් තියෙන මේ කටින් එතකොට මට ඒක උචිතයි ඒ වගේම මම උගන්න දෙ ළමයි තේරෙනවා කියලා කියනවා විටින් විට සෑහෙන ළමයි මගේ ප්‍රම පන්තියෙන් ප්‍රමාණය වැඩි වෙනවා අන්න එතකොට මට තේරෙනවා ඒක මට උචිතයි ඔන්න මට උචිතයි. දැන් හිතන්නකෝ ඔයාලට කියලා. දැන් ඔයාලට 6 වසරට ආවට පස්සේ තියාගෙන තියෙන පුතේ සෞන්දර්ය විෂයන් ටිකක් තෝරගන්න.
නාට්‍ය රංග කලාව තියෙනවා නැටුම් තියෙනවා සංගීතය තියෙනවා චිත්‍ර තියෙනවා හරි එතකොට පුතේ එතකොට මේ තාලෙට හරියට අප්පුඩියක්වත් ගහගන්න බැරුව තාලෙට හරියට අප්පුඩියක් ගහන්නත් බැරුව නිකන් තල්ලක්තර බොරළු ගාන වගේ බොර ගාලා කටහඬක් තියෙද්දි පුළුවන් ද අපිට සංගීතය තෝරගන්න ඒක අපිට උචිත නැහැ අපිට වන්නන් නටන්න බෑ තේරෙන්නේ නැහැ එතකොට අපිට ඒක තෝරගන්න බෑ ඒ කියන්නේ ඒක අපිට උචිත නැහැ ඔන්න පුතේ අපිට පුළුවන් මොකද්ද ලස්සනට චිත්‍ර අඳින්න සුපීරියටම චිත්‍ර අඳින්න පුළුවන් ඕන මිනිහෙක් බලාගෙන වුණත් ඒ විදිහටම අඳින්න පුළුවන් අන්න එතකොට මොකද්ද ඒ අරමුණ අපිට උචිතයි ඒ නිසා අපි අන්න ඒක තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා ඒ උචිත අරමුණ අපි තෝරගන්නවා හරි ඊට පස්සේ පුතේ මම කතා කරන්නේ ආත්මාභිමානය පිළිබඳව ඊට පස්සේ මම ඔයාලත් එක්ක කතා කරේ ආත්මාභිමානය පිළිබඳව හරි අපි ඊට කලින් අහන උචිත අරමුණු තෝරාගත්තට පස්සේ නෙතුල මොනවද පුතේ ඔයාලට තියෙන උචිත අරමුණු මොනවද තියෙන අරමුණු වාට සංගීතඥයෙක් වීමට සංගීතඥයෙක් වෙන පුතාට ඒතර සින්දු කියන්න පුළුවන්ද ඔව් ඒකනේ හරි එතකොට යාට එහෙම අරමුණක් තියෙන නෙතුලි මොකද්ද ඔයාට තියෙන අරමුණ උචිත අරමුණ කියන්න බලන්න නර්තනේ 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 නර්තනය කියලා බෑ ඉතින් මොකක් හරි එකකින් අරමුණක් තියෙන්න ඕන වට නැටුම් කෙනෙක් වෙනවද මොකද්ද නැටුම් ටීචර් කෙනෙක් වෙනවද ඒ වගේ තියෙන්න ඕන කෙනෙක් වෙන්නස ඒකනේ අන්න ඒ වගේ අවුලක් නෑ උන් හරි ඊට පස්සේ අපි මේ වීඩියෝ ඔන් කරලා දින කට්ටියෙන් තමයි අහන්නේ නෙත්නි ස ඔව් කියන්න බලන්න අරමුණ මොනවද කියලා වාට තියෙන අරමුණ හොඳ චිත්‍ර ශිල්පිනියක් වෙන්න හොඳ චිත්‍ර ශිල්පිනියක් වෙන්න හරි එහෙම අරමුණක් තියෙනවා වීඩියෝ ඔන් කරලා තියෙනවා නම් විතරයි අහන්නේ මනෙද්ද කොල්ලෙක්ගෙන් අහම් බලන්න හිරුන් මොකද අමුදාවට බැඳින්න අරමුණක් තියෙනවා සර් මගේ පුත් අහන්නද ආකේෂ් හරි ඔයගේ විවිධ අරමුණු තියෙනවා හරිද ඔයගේ විවිධ අරමුණු තියෙනවා කවිෂ මේ කාටද බණින්නේ මෙම් 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 කර කර කාටද මටද බයින් සර්ට්ද බයින් මේ මේ මගේ මහන්නේ අර මේ මේ බලන මොකද වගේ ඉන්නාන එහෙමද කියන්නේ ඒක නේ කියන්නේ මට හැමෝම පේනවා හරි ඔයගොල්ලෝ හිතනවා මට පේන්නේ කියලා එහෙම නෑ මම මේ ලොකු ස්ක්‍රීන් එකක් දාලා හැමෝම මට පොඩි කොටු වල පේන හරි ඊට පස්සේ මම කතා කරා ආත්මාභිමානය පිළිබඳව ඊට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරා ආත්මාභිමානය පිළිබඳව කතා කරා එතකොට පුතේ ඔයාලට තියෙන්න පුළුවන් උසස් ගති ලක්ෂණ තියෙන්න පුළුවන් මොනවද වැඩිහිටියන්ට සලකන්න වෙනව පුළුවන් ඔයගොල්ලෝ හරිද ඊට පස්සේ අන්න ඇයට උදව් කරනවා වෙන්න පුළුවන් ඒක උසස් ගති ලක්ෂණ එතකොට ඔයාලගේ මේ උසස් ගති ලක්ෂණ නිසා ඔයාලගේ මේ උසස් ගති ලක්ෂණ නිසා මේ ඔයාලව තව කෙනෙක් අගය කරන්න පුළුවන් ඒ පුතා නම් හරි හොඳයි ඒ දුව නම් හරි හොඳයි ඒ දුව අන්න ඇයට එක හොඳට කතා කරන්න දන්නවා ඒ දුව වැඩිහිටියන්ට සලකන හැටි දන්නවා හරිද ඔන්න ඔගේ කියන්න පුළුවන් එතකොට මොකද්ද මේ අනිත් අය ඔයාලා ගැන හොඳ කියනකොට මොකද හිතෙන්නේ තමන් ගැනම අභිමානයක් ඇති වෙන නේද එතකොට අන්න ඒක පුළුවන් ආත්ම අභිමානයක් විදියට ගන්න
සමහර විට ඔයාලට පුළුවන් ඇති පුතේ පට්ට විදියට චිත්‍ර අඳින්න සුපීරියටම චිත්‍ර අඳින්න පුළුවන් ඇති ඒ නිසා අනිත් කට්ටිය ඔයාලට කියනවා ඇති ආ ඔයා අඳින චිත්‍ර නම් මරු ඈ ආ ඔයාලට පුළුවන් ද මගේ චිත්‍රෙකුත් ඇඳලා දෙන්න ආ මං වගේ මේ කෙනෙක් ඇඳලා දෙන්න ඔයාලටත් පුළුවන් ද ආ එහෙම කියනවා ඇති එතකොට ඔයාලට හිතෙනවා ආ මම මේ හොඳට චිත්‍ර අඳින හින්දා තමයි මේගොල්ලෝ මට මෙහෙම කියන්නේ එතකොට තමන්ට තමන් ගැනම අභිමානයක් ඇති වෙනවා තමන්ට තමන් පිළිබඳවම අභිමානයක් ඇති වෙනවා එතකොට අන්න ඒකට තමයි පුතේ මොකද්ද කියන්නේ ආත්මාභිමානී කියලා ඒකට මොකද්ද කියන්නේ ආත්මාභිමානී කියලා කියන හරි අභිමානය තමන්ට තමන් ගැනම අභිමානයක් ඇති වෙන අන්න එක තමයි මොකද්ද ආත්මාභිමානය කියලා කියන්නේ හරි පුතේ එතකොට ලබන සතිය අපිට කතා කරන්න තියෙන්නේ දැන් අයින් වෙන්න එපා ලබන සතිය අපිට කතා කරන්න තියෙන්නේ ඔබේ අනන්‍යතාවය ගැන තමන්ටම පුතේ අනන්‍යතාවයක් තියෙනවා ඒක අපි ලබන සතිය කරන්නේ පොඩ්ඩක් අතුර පොඩි බේසික් එකක් දාගමු ඈ මොකද්ද ඔබේ අනන්‍යතාවය තමන්ටම අනන්‍යතාවයක් තියෙනවා තමන්ට තියෙන පුතේ තමන්ටම අනන්‍යතාවයක් තියෙනවා ඒව වෙන කෙනෙක් වෙන කිසිම කෙනෙක්ටම නැහැ අනන්‍යතාව දිනන දැන් බලන්න මේ මගේ රූපේ වෙන කාටවත් තියනවද මේක මටම අනන්‍ය වෙච්ච දෙයක් නෑ සර් මේ මගේ රූපේ කාටවත් තියන ඕගොල්ලෝ දැකලා තියෙන මං වගේ තව කවු හරි ඉන්නවා කියන්නේ මම මේ මම්ම වෙන මම්ම කවු හරි ඉන්න කොහෙද දැකලා තියෙන නෑ නේද නෑ සර් ලෝචන මේ රූපේ තියෙන වෙන කිසිම කෙනෙක් මම මීට කලින් දැකලා නැහැ ඒක මේ නිකිල ලෝචනටම තිබ්බ තියෙන අනන්‍යතාවය ඒක යාටම තියෙන අනන්‍යතාවය හරිද ඒ තමන්ටම තියෙන අනන්‍යතාව හරිද තව ඉන්නවා මෙතන කවුද සෆායා ඉන්නවා මේ සෆායා වගේ කෙනෙක් මම මීට කොහින්වත් කලින් දැකලා නැහැ ඒ රූපේ යාටම අනන්‍ය වෙච්ච දෙයක් ඒක යාගේම අනන්‍යතාවය තව ඉන්නවා මෙතන නෙතුල නෙතුල හොම කරලා කොණ්ඩ මේව කරගෙන ඉන්නවා හරි එතකොට ඒ වගේ වෙන පොරක් මම වෙන කොහෙවත් දැකලා නැහැ. ඔන්න ඊට පස්සේ ප්‍රණේෂුත් මෙන්න මෙහෙම කරා. රසේනුස් කොණ්ඩේ හදනවා. හරි ඒ වගේ රූපයක් මම මීට කොහෙවත් දැක කලින් දැකලා නැහැ. හරි ඒ කොහෙවත් දැකලා නැහැ. තව තියෙන පුතේ Tamanටම අනන්‍යතා. මේ අත්ලේ රේඛා තියෙනව නේද? මේ 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 අතේ රේඛා තියෙන්නේ මේ මේ මාපට ඇඟිලි තියෙන සලකුණු තියෙන්නේ. මේ අපේ දැන් හිතන්න මේකේ සම්පූර්ණයෙන්ම කාබන් ගාලා ඕගොල්ලෝ කොලේක තියන්නකො හරිද ඊට පස්සේ ඕගොල්ලන්ගේ ගෙදර අම්මගේ හරි තාත්තගේ හරි තේම කාබන් ගාලා තව කොලේක තියන ඒ දෙක බලන්න සම්පූර්ණයෙන්ම වෙනස් ඒක තමන්ටම වෙච්ච අනන්‍යතාවයක් තමන්ටම තියෙන අනන්‍යතාවය දැන් හිතන්නකො මෙහෙම මොකුත් වෙන්න ඕනේ නැහැ හරිද මෙතන ෆින්ගර් ප්‍රින්ට් එකද මෙතන හොඳට තින්ත වලින් ගා ගන්න මෙතන තියන්න පුතේ කොලේක ඊට පස්සේ ලියන්න ඔයාගේ නම දැන් මගේ නම සමිත ලිව්වා හරි ඊට පස්සේ ගන්න අම්මගේ අතේ ඕම ගාගත්තා තිබ්බා ලියන්න අම්මගේ තාත්තගේ අතත් ගන්න එතන තීන්ත ගාලා හොඳට තියලා ලියන තාත්ත කියලා. ඊපස්සේ ගෙදර සහෝදර ඉන්නවනම් එයාගෙත් ගාලා කියන්න. එතන ලියන්න අයියා හරි අක්කා හරි කියලා. හරි. ඒ හතර දෙනාගෙම බලන්න වෙනස හරිද? ඒ හතර දෙනාටම තියෙන පුතේ හතර. ඒ කියන්නේ තමන්ගේක වෙන කාටවත්
නැහැ. තමන්ගේ එක වෙන කාටවත් නැහැ. ඒක තියෙන්නේ තමන්ටම විතරයි. ඒක තමන්ගෙම අනන්‍යතාවයක්. තමන්ටම තියෙන අනන්‍යතාවයක් තමයි පුතේ. අන්න ඒක. මාපට ඇඟිල්ල සලකුණු ඊළවස පුතේ සලකුණු හරි. එතකොට ට්විස්ලා පොඩි හරි වෙනසක් තියෙනවා චූටි හරි වෙනසක් තියෙනවා ඔව් සර් පොඩි වෙනසක් තියෙනවා හරි පොඩි වෙනසක් තියෙනවා සර් ට්වින්ස් ලගේ වුණත් ටෙස් දෙක වෙනස් නේද මේ ස්කෑන් කරලා එහෙම බලනකොට ඔන්න මේක නම් හිටින් නෑ පුතේ ඔය නැත්තම් මන් තියෙන මගේ ඇඟිල්ලේ finger print එක මේක හිටින් නෑ හරි එතකොට තමන්ගේ පෑනින් එහෙම දාලා එහෙම කරන්න හා ගෙදරදිම තමන්ම පොඩ්ඩක් මේව ගල බලන්නකෝ හරි පුතේ අපි ආපහු හම්බ වෙන්නේ ලබන සතියේ අර ලබන සතිය අමාරුවාදා දිනේදී අර මගේ පින්ට් පින්ට් වැදුනා හරි හරි මම අර කලින් කිව්ව කතාව හොඳටම තේරුම් ගත්තේ අපි මේ ඉතාමත් සුළු මුදුලකට තමයි ඕගොල්ලන් අපි මේ ක්ලාස් එක පවත්වන්නේ ඉතින් මම කිව්වා වගේ එක්කෙනෙක් පුතේ අනිවාර්යයෙන්ම Tamanගේ යාළුවෝ 5 දෙනෙක් මේ සඳහා සම්බන්ධ කරන්න මම හිතනවා හැම ළමෙක්ම ඒක අනිවාර්යයෙන්ම කරයි කියලා මම හත වසරේ ළමයි ගැන සෑහෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒ දේ කරයි කියලා. හරි පුතේ. එහෙනම් සියලු දිනාටම ආයුබෝවන්. ආයුබෝවන්. ආයුබෝවන්.